ඇත්තට මද වීඩියෝ එක ටිකක් වෙනස් විදිහම වීඩියෝ එකක් තමයි රටේ. ඇත්තටම මං හිතන්නේ මේ මෑත කාලේ අපිට මුහුණ දෙන්න වෙච්ච අභාග්‍ය සම්පන්නම කාලයේ මේ. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම වීඩියෝ එකක් කරන්න හිතුව ගොඩාක් දෙනා මේක ක්‍රිටිසයිස් කරයි. හැබැයි මේ වෙලාවේ මං හිතුව යූටියුබර් කෙනෙක් විදිහට මට වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් අඩු ගන්න වීඩියෝ එකකින් හරි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා නම්. ඉතින් ඊයේ දවසේ ඇතු වෙච්ච ටිකක් ආందోලනාත්මක සිද්ධීන් කීපයක් හින්දා තමයි මේක කරන්න හිතුවේ. මම දන්නවා මගේ වීඩියෝස් බලන මුස්ලිම් කට්ටිය ගොඩාක් ඉන්නවා, ඒත් එක්ක මගේ සෝෂල් මීඩියා වලත් කට්ටිය ඉන්නවා. ඉතින් මේ ඇති වෙච්ච ප්‍රශ්නෙන් අපේ ලංකාවේ ಜಾති ભેදයක් නැතුව අපි හැමෝටම මේක ජීවිත තර්ජනයක්. ඉතින් ඊයේ ඇති වෙච්ච සිද්ධීන් ගැන කතා කරොත් ගොඩාක් තැන් ස්ථාන දෙකකම මේ බුරුකා එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වුණා. පිරිමි කට්ටිය මේක ඇඳගෙන ගිහිල්ලා පාරේ යන මිනිස්සු ඒගොල්ලන්ට ගහලා කරලා තිබ්බා. ඉතින් මේවා අනවශ්‍ය සිදුවීම් වෙන්න ඕන දේවල් නෙවෙයි. ඉතින් මම කියන්නේ මුස්ලිම් කට්ටිය මගේ ගොඩක් මගේ මන් දන්නවා වීඩියෝ බලනවා, මට මෙසේජ් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මෙතනදී රටෙන් නීතියක් වශයෙන් මේ දේ එන්න නෙමෙයි, ඉදිරි අනාගතයට ගෑනු අපි ඔක්කොටම මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපි කැමති නැහැ අපේ ඇඟට කවුරුත් අත තියලා ඇඳුමෙන් අපිව බලනවාට. ඉතින් ඒ වගේම තමයි මුස්ලිම් කාන්තාවනුත් ඒ වගේ. මෙතනදී අහිංසක පිරිසක් ඇත්තටම ඉන්නවා. හැම මුස්ලිම් කාන්තාවක්ම හැම මුස්ලිම් ජාතිකයෙක්ම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ඉතින් අර එක මකුණෙක් කෑවම මකුණ ඔක්කොටම උණු වතුර දාන්න වෙලා තියෙන වැඩක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ. මොකද මිනිස්සු හැමෝම බයට මේ දේවල් කතා කරන දේවල් කතා කරන්නේ, කියන දේවල් කියන්නේ, කරන දේවල් කරන්නේ. ඉතින් ඉල්ලීමක් කරන ඕගොල්ලෝ හැමෝගෙම අඩු ගානේ මෙන්න මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් හරි ටික කාලයකට හරි මෙන්න මේ බුරුකයක පැනදීමෙන් වැළකී ඉන්නවා නම් ගොඩාක් හොඳයි. මොකද මේක අපි හැමෝගෙම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. පොඩ්ඩක් හිතලා බලන්න. මොකද මූණක් වහගෙන යනකොට අපිට පේන්නේ නැහැ කවුද මේ යන්නේ කියලා. එතකොට ගොඩක් වෙලාවල් වලට මොකද ඊයේ දවස් ඇතුළතදී මීඩියා එකට වාර්තා නොවෙච්ච ප්‍රශ්න තියෙනවා ලංකාවේ වෙච්ච. ඉතින් මේ දේවල් වලින් ඇත්තටම මග අරින්න පුළුවන්. අපි හැමෝම වගකීමක් ඇතුව දේවල් දිහා බලන ගත්තොත් දැන් උදාහරණයක් විදිහට අද මම වැඩ කරන තැන එළියේ ත්‍රිවිල් එකක් නවතලා තිබ්බා 9 මාරේ ඉඳන් 11 මාරේකම් පැද් දෙකක්. ඉතින් ඒ වෙලාවේදී අපි ගිහිල්ලා එළියට ගිහිලා බලලා කාගේද ට්‍රයි ෂෝ එක කියලා හොයලා බලලා බැලුවාම මේ ළඟපාතේ කෙනෙක් ගිමයි. අර ඒ වගේ පොඩක් අවධානයෙන් අපි හැමෝම සිටිය යුතු අවස්ථාවක් මේ. ත්‍රිවිධ හමුදාවටත් අපි උදව්වක් වෙනවා ඒ ඔස්සේ. ඉතින් මට දෙන්න ඕනා කියලා තිබ්බ පණිවිඩය එකයි හැමෝම ඉතාම අවධානයෙන් විමසිලිවත්වම ඉන්න වෙනවා. මොකද මේ දැන් මේ ප්‍රශ්නේ අද හෙට විසඳෙන එකක් නෙමෙයි. මේක සමහරවිට මාසයක් දෙකක් වුණත් යන්න පුළුවන්. ඉතින් මේ මාසේ දෙක තුන අපිට කිසිම දෙයක් කරන්න නැතුව ගෙවල් ඇතුළට වෙලා නොකා නොබී ඉන්න බෑ. අපේ එදිනදා ජීවිතවල අපි වැඩ කටයුතු දිගටම කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි කියන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි හැමෝම අවධානයෙන් සිටිය යුතු කාලයක්. ඉතින් හරිම දුකයි කල්පනා වෙනකොට ඒ මේ බෝම්බ පිපිරීමෙන් ඇත්තටම මියගිය කට්ටිය අතුරෙන් ඇත්තටම හිතද්දි සමහර වෙලාවට එතන ඉන්න ඇති එක්කෙනෙක් දෙන්නේ හෝ මගේ වීඩියෝ එකක් බලපු එක්කෙනෙක් සමහර විට ඉන්න පුළුවන්. මොකද ගොඩාක් දෙනෙක් නැති වෙලා තිබ්බා. ඉතින් ඒක ගැන කල්පනා වෙද්දි හරිම දුකයි. ඉතින් සමහර වෙලාවට කියන්නේ අපි දන්නේ නැහැ. කියන්නේ මම පර්සනලි අඳුරන්නේ නැති අය වෙන්න පුළුවන්. හැබැයි අපි කනෙක්ට් වෙලා තියෙන කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් මේ අපේම සහෝදරයෝ නැති වුණේ, අපේම සහෝදරියෝ, අපේම දරුවෝ නැති වුණේ. ඉතින් මීට වඩා වගකීමකින් ඇත්තට අපි හැමෝම දැන් මෙතනින් එහාට ජීවත් වෙන්න ඕනේ. මොකද දේශපාලන එක්කමේ වශයෙන් අපිට කිසිම හවුහරණක් නැහැයි කියන එක අවබෝධ වෙලා ඉවරයි. ඉතින් අපි හැමෝම පරිස්සමෙන් ඉවසිලිවත් වන්තව දෙයක් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් එනම් ඔයාලා හැමෝටම බුදුසරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.